හෘද රෝග අවදානම පිළිබඳව සමාජය ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නවා. හැබැයි ඒ දැනුවත්වීම ප්‍රමාණවත් නැහැ කියලා අපිට හිතෙන්නේ කොයිතරම් දැනුවත් වුණත් ඇයි ඒ දැනුවත්වීමත් එක්ක තමන් ක්‍රියාත්මක නොවෙන්නේ කියන කාරණේ. සමහරලාට අපේ විවිධ පුරුදු සමහරලාවට පවුලින් වෙන සමහර ගැටලු මේ දේවල් මේකට බලපාන්න පුළුවන්. ඒ නිසාම අපි ආයෙත් හිතුවා මේ ගැන තව දුරටත් ඔබව දැනුවත් කරන්න ඕනේ. මොකද එක මරණයක් හරි අපිට බේරගන්න පුළුවන් නම් අන්න ඒක වැදගත්. ඒ නිසා මේ දැනුවත් කිරීම තව කෙනෙක් ජීවිතය තව දිගු කරන්න, ජීවිතය ආරක්ෂා කරන්න අපට ඉවහල් වන හින්දා ඔබේ හිතවතෙක්ගේ, ඥාතියෙක්ගේ, මිතුරෙක්ගේ ජීවිතය වෙන්න පුළුවන්. අපි අද කතා කරමු ආශ්‍රී හෙල්ත් අනුග්‍රහයෙන් හෘද රෝගය පිළිබඳව, හෘද රෝග වළක්වා ගන්න ක්‍රම ආදී දේ පිළිබඳව සහ හඳුනා ගැනීම පිළිබඳව ආරාධනා කළ අපි යුනියන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ටානියා පෙරේරා වෛද්‍යතුමියට ආයුබෝවන් ඔබතුමියට. වෛද්‍යතුමනි, අපි මුලින්ම ගොඩක් අය දන්නවා හાર્ට් ඇටැක් කියවට පස්සේ, නමුත් මේ හෘද රෝගයක් කියලා කියන කාරණේ ඉතාම කෙටින් පැහැදිලි කළ දෙන්න අපිට. මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ, ගොඩක් හොඳ ප්‍රශ්නයක් ඇත්තට, මේ හෘද වස්තුවේ ලේසර් අපේ නහර ගැන කතා කිරීමේ. හෘද රෝගයක් ගත්තොත් විවිධ හෘද රෝග තියෙන්න පුළුවන්, උපතින්ම හැදෙන හෘද රෝගක් තියෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් මම හිතන්නේ මේ ගොඩක් ප්‍රමාණයෙන් අධිකව රෝගී පුද්ගලයන් අපිට ඇවිල්ලා තියෙන ඉස්කීමික් හාඩ් ඩිසීස් කියන රෝගී තත්ත්වය. දැන් හෘද වස්තු කියන්නේ මාංශ පේශියක්. ඒක ගත්තොත් ඒකට රුධිර සපන ප්‍රධාන රුධිර වාහිනී තුනක් තියෙනවා. දැන් ඒ රුධිර වාහිනී අවහිර වීමෙන්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන්, ඊට පස්සේ ඒකෙන් ලේකැටයක් හැදිලා ඒක 100%ක්ම අවහිර වීමෙන් හැදෙන්න පුළුවන් රෝගී තත්ත්වය තමයි අපි හાર્ට් ඇටැක් කියන රෝගී තත්ත්වය කියලා කියන්නේ. හරි, දැන් ඔන්න මූලික අවබෝධයක් අපට එතුමිය ලබා දුන්න. ඇත්තටම කොලෙස්ටරෝල් මද මේ හෘද රෝගයක් හැදෙනවා කියන කාරණේ, හෘද රෝගයක් හැදින්නේ මොන වගේ හේතු බලපාන්න පුළුවන්ද, අපේ මොන වගේ වැරදි දේවල්ද හෘද රෝගයක් හැදෙන්න බලපාන කාරණා? ඒකත් ඇත්තට හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අය හිතන්නේ දැන් මං සිගරට් බිව නිසා, නැත්නම් මම තෙල් කෑම කනවා, ව්‍යායාම කරන්නේ නැති නිසා තමයි මට මේ රෝගී තත්ත්වය හැදුනේ කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් හෘද රෝගයක් ගත්තොත් ඇත්තට ඒක බහුසාධක රෝගයක්. අපි දැන් ඔබට මේ තිරයේ දිස්වෙනවා ඡායාරූප කිහිපයක්, අපි ඔස්සේම කතා කරමු. ඔව්, දැන් මේ ඡායාරූපයෙන් ඇත්තට පේන්නේ, පළවෙනි ඡායාරූපයෙන් පේන්නේ සාමාන්‍යයෙන් හද වස්තුවේ රුධිර සපන රුධිර වාහිනී වල කිසිම කොලෙස්ටරෝල් බැඳීමක් නැති රුධිර වාහිනියක්. ඊට පස්සේ තමන්ගේ දකුණු පැත්තේ උඩ තීරුවේ පේන්නේ ඒ කොලෙස්ටරෝල් බැඳීම් දැන් පටන්ගෙන තියෙන. කහපාට තමයි පේන්නේ ඒ කොලෙස්ටරෝල් බැඳීම්. දැන් මේක අපි කියන්නේ ෆැටි ස්ට්‍රීක්, ඒ කියන්නේ ඉස්සෙල්ලාම කොලෙස්ටරෝල් බැඳීම පටන් ගන්න. මේක ඉතා වැදගත් පින්තූරයක්. හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් දැන් ඒ රුධිර වාහිනියේ සාමාන්‍ය 70%ක් අවහිර වුණොත් විතරක් අර කොලෙස්ටරෝල් බැඳීමෙන් තමයි ඒ අදාදු පුද්ගලයාට වෙනසක් තේරෙන්නේ. නැත්නම් තමන්ගේ සාමාන්‍ය ජීවිත රටාව කරගෙන යන ගොඩක් කට්ටිය හිතනවා මට කිසිම ලෙඩක් නැහැ කියලා, මට ලෙඩක් හැදුන දවසට මම බලන්නම් කියලා මේවා. ඉතින් ඒ වුණාට 70%ක බ්ලොකයක් හැදුනට පස්සේ තමයි දැන් මේකින් ඔතන හැදිලි කරන්න පේන පල්ලෙහා චාරූප පේනවා. එම රුධිර වාහිනියේ සාමාන්‍ය 80%ට වඩා වැඩි ප්‍රමාණයක් අවහිර වෙලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයාට විවිධ වෙනස්කම් එන්න පටන් ගනී, යා ව්‍යායාම කරනකොට යාට හතියක් එන්න පටන් ගනී. එතකොට ඒ අවස්ථාවේ තමයි ගොඩක් පුද්ගලින් අපි ගාවට එන්නේ. නමුත් මේ පින්තූර වලින් පේන්නේ එතකොට මේ තියෙන මේ රෝගී තත්ත්වය දැන් හැදිලා ඉවරයි. ඉතින් ඇත්තට මේ වගේ වැඩසටහන් ගොඩක් වලින් අපි ගොඩක් කරන්න හදන්නේ නිවාරණට යන නේද? ඒක හරියයි. හේතුව දැන් මේක හැදෙන්න කලින් අපිට යම් කිසි කොටසක් ජනතාවේ, කියන්නේ මේක හැදෙන්න සාමාන්‍ය සම්භාවිතාවය ගොඩක් වැඩි කොටසක් අපිට හොයාගෙන ඒගොල්ලන්ට වැඩි වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් මේ වගේ කොලෙස්ටරෝල් බැඳීම වළක්වන්න ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔව්. දැන් වෛද්‍යතුමනි, මේ පපුවේ වේදනාව කියන්නේ විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන්. එතකොට මේ හෘද රෝගයක් නිසාමයි මගේ මේ පපුවේ වේදනාවක් ඇති වෙන්නේ කියලා අපි දැනගන්න කොහොමද? මේක තමයි මේ රෝග ලක්ෂණය මගේ හાર્ට් ඇටැක් එකට යන ගමනක් කියලා අපි දැනගන්න මොනවද තියෙන ලක්ෂණ? ඔව්. ඇත්තට මම කලින් කිව්වා වගේ ඇත්තට හෘද රෝගයක් කියන්නේ ගොඩක් සාධක තියෙන රෝගයක්. ඒතර සමන්ට දුම්බීම, අධික රුධිර පීඩනය, ඒතර දිය වැඩියාව, විශේෂයෙන්ම ජන්මන ප්‍රවේණිය, තමන්ගේ අම්මයි තාත්තටයි සහෝදර සහෝදරයන්ට මේ රෝගී තත්ත්වය තිබ්බ කියන්නේ තමන්ට හැදෙන සම්භාවිතාවය වැඩි. ඊට අමතරව ස්ථූලතාවය, අධික මේදේ අනුභව කිරීම, ව්‍යායාම නොකිරීම, ඒතර ඒ ගොඩක් සාධක තියෙනවා. දැන් මේ සාධක තියෙන පුද්ගලයන්ට සාමාන්‍ය ඊළඟේ වැඩි කටයුතු කරාගෙන යනවා. නමුත් තමයි තේරෙනවා දැන් සාමාන්‍යයෙන් පරිපල් කියමු තට්ටු දෙකක් නගිනවා කියලා වැඩපොළට යන්නේ. දැන් පරිපල් පහක් විතර නගිනකොට තමන්ට හදියක් එන්න පටන් ගන්නවා. හුස්ම ගන්න අමාරුවක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තමන් කරන එදිනෙදා ජීවිතයේ
කරන ව්‍යායාම ප්‍රමාණයට වඩා අඩුවෙන් කරනකොට තමයි හතියක් හුස්ම ගන්න අමාරුවක් එන්න පුළුවන්. සමහර පුද්ගලයන්ට මේ පපු කැකුමක් එනවා. ඒ පපු කැකුම ගොඩක් හද වස්තුවෙන් එනවනම් තමන්ගේ පපුව උඩ බරක් තිබ්බා කියලා තමයි ඒ පුද්ගලයන්ට කියන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්න බෑ, තමන්ට හිතුණා තමන් මැරෙයි කියලා. ඊට අමතරව සාමාන්‍යයෙන් හද වස්තුවෙන් මේ එන සිම්ටම්ස් ව්‍යායාම කරනකොට තමයි එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් ඉන්නකොට හද වස්තුවෙන් එන කැකුම සාමාන්‍යයෙන් එන්නේ තමන් මේ ඒ එන අමාරුව තමන් ව්‍යායාම කරද්දී එක්ක ඇවිදීමෙන් හරි මොකක් හරි මානසික පීඩන ඇතිේදී වැඩි වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් අපි සලකන්නේ බොහෝ දුරට හද වස්තුවෙන් එන්න පුළුවන් කියලා. ඔව්. දැන් තමයි සමහර ලාවට මේ අපි දකිනවා මේ නිතරම ඇවිදිනවා, එක්සර්සයිස් කරනවා, ජිම් යනවා, එහෙම අයට ඒ කියන්නේ හෘද රෝගේ හැදෙන්නේ නැද්ද? ඔව්, ඒක ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. හේතුව දැන් අපිට අපේ පේෂන්ස්ලා එනකොට තමන්ගේ සහෝදරයන් එක්ක නැත්නම් ළමයි එක්ක අපි මම ගොඩාක් කියනවා විශේෂයෙන් ළමයින්ට ඕගොල්ලන් ප්‍රවේශම් වෙන්න ඒගොල්ලන් අවුරුදු 40ට වඩා වැඩි නම් ඕගොල්ලන් මේ සාමාන්‍ය මේද ප්‍රමාණය කොලෙස්ටරෝල් එක චෙක් කරා ගන්න. නමුත් ගොඩක් අය අකමැති. හේතුව ඒගොල්ලන් කියනවා මේ කියපු කතාව තමයි අපි ජිම් එකට යනවා, අපි ගොඩක් එක්සර්සයිස් කරනවා, අපි සාමාන්‍ය කෑමගෙන ප්‍රවේශම් වෙනවා. ඉතින් අපිට සාමාන්‍ය මේ වගේ ලෙඩක් හැදෙන්නේ නැහැ කියලා තමයි හිතන් ඉන්නේ. හැදුන දවසට අපි බලන්නම් කියලා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම අර කලින් චාරූප වගේ හැදෙන දවසට තමන්ගේ මුළු සර්වාංගයේම කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් තැන්පත් වෙලා ඉවරයි. එතකොට සාමාන්‍යයෙන් දැන් එක්සර්සයිස් කිරීමෙන් ගොඩක් අය මේ කරන්නේ මේ මසල් බිල්ඩින්. දැන් ඒක හද වස්තුවට හොඳ එක්සර්සයිස් එකක් නෙමෙයි. අපි හද වස්තුව සාමාන්‍යයෙන් කැමති මේ ඒරොබික් කියන එක්සර්සයිස් කාඩියෝ. හරි. ඒතුළට මොහොතක් දෙන්න අපි වෙලාව බලන්න ඔබෙන් මොහොතක් ගන්නවා. හොඳයි වත්මිනි. ඔව්, ඒක විශේෂ සංහද කරන්න ඕනේ. හේතුව ගොඩක් තරුණ අය හිතන්නේ අර මස්සල් බිල්ඩින් අයිසොටෝනික් එක්සර්සයිස් එක කියලා කරනකොට හද වස්තු හොඳයි කියලා. නමුත් හද වස්තු ගොඩක්ම වැදගත් වෙන්නේ තමයි මේ ඒරොබික් ඇක්ටිවිටි එකෙන් හද වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරන ව්‍යායාමයක්. ඒකේ උදාහරණයක් එක්ක දිවීම, ඉක්මනට ඇවිදීම, බැඩ්මින්ටන් ගහීම, සයිකල් කිරීම, ඒක පීනීම. දැන් ඒ වගේම සාමාන්‍ය ව්‍යායාම හද වස්තු ගොඩක්ම හොඳයි. ඒක තමයි වැදගත් නේද? ඔබ ඔබ අඩමෙතන ඔබලඟ තියාගත්තොත් එහෙම ඉන්න නිතර නිතර බැලීම හරහා පොඩි මොරාල් එකයි, එහෙම නැත්නම් පොඩි උත්තේජනයක් එයි. දැන් මම මේ දේවල් කරන්න ඕනේ කියලා. ඊළඟට දැන් ඔබතුමා ඊළඟට කෙනෙක් ආවට පස්සේ කොහොමද දැන් හෘද වස්තුවේ රෝගයක් තියෙනව නැත්නම් අවදානමක් තියෙනවා කියලා පරීක්ෂා කරන්න පුළුවන් ක්‍රම මොනවද? දැන් පේෂන්ට් රෝගී අපි ගාවට ආවොත් අපි ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගෙන් සම්පූර්ණ විස්තරය අහනවා. සමහරු ඊට පස්සේ අපි හිතනවා නම් මේ රෝගී තත්ත්වය තියෙනවා කියලා. ඉස්සෙල්ලාම අපි සාමාන්‍යයෙන් කරන්නේ ECG පටියක් ගන්න එක. ඒකෙන් අපිට බොහෝ දුරට හඳුනා ගන්න පුළුවන් මේ අදාද පුද්ගලයාට හાર્ට් ඇටැක් කියන රෝගී තත්ත්වයෙන් යනවද හැදිලද. ඊට පස්සේ එහෙම හැදිලා නම් අපි ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් රෝග රෝහලට සාමාන්‍යයෙන් ඇඩ්මිට් කරනවා. නැත්නම් අපි තව ටෙස්ට් කරන්න පුළුවන්. අපි එකෝ ටෙස්ට් එකක් කරනවා, එකෝ කාඩියෝග්‍රෑම් එකක්. ඒකෙන් අපි හද වස්තුවේ ක්‍රියාකාරීත්වය බලා ගන්න පුළුවන්. ඊට අමතරව හද වස්තුවේ ලේසර් අපේ නහර ඒව හරි චූටි නහර අපිට ඒක එකෝ ටෙස්ට් එකෙන් ඇත්තට අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක බලා ගන්න අපි ව්‍යායාම ECG එකක් නැත්නම් ඩොබිටුමින් ස්ට්‍රෙස් එකෝ කියලා ටෙස්ට් තියෙනවා. අපිට ඒකෙන් බොහෝ දුරට කියන්නේ 80%ක ෂුවර් එකකින් බලා ගන්න පුළුවන් තමන්ගේ හද වස්තුවේ ලේසර් අපේ නහරවල සාමාන්‍ය හීන්වීම් තියෙනවද නැද්ද කියලා. දැන් මේ පරීක්ෂණ සාමාන්‍ය රෝහලකට ආවොත් පෞද්ගලික රෝහලක රජයේ රෝහලක මේ පහසුකම් කෙනෙකුට තියෙනවද? තුලත්තුල කරගන්න පුළුවන්ද? ඔව්, ඇත්තට දැන් ආශ්‍රී හොස්පිටල් ඇතුළත අනිත් පෞද්ගලික රෝහල්වලත් කොළඹ ජාතික රෝහලෙත් මේ පහසුකම් තියෙනවා. දැන් එන්ජියෝග්‍රෑම් එකක් කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද? මේ පරීක්ෂණය කොහොමද සිද්ධ වෙන්නේ? දැන් ඇත්තට සාමාන්‍ය අපි දැන් මම කියපු මේ ටෙස්ට් වලින් සාමාන්‍යයෙන් අපි හිතනවා නම් මේ අදාළ පුද්ගලයාට වෙනස්කම් ආවා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ එන්ජියෝග්‍රෑම් කියන ටෙස්ට් එකට ඒ පුද්ගලයා මාජිනය කරනවා. ඒ කියන්නේ අපි අතින් නැත්තම් කකුලෙන් අපි චූටි බටයක් දාලා ඒකට අපිට ඩයි යවන්න වෙනවා. උයි එක්ස්ට්‍රේ කීපයක් ගන්නවා. දැන් මේක එවැනි පුද්ගලෙක් මේ පුද්ගලයාට ඇත්තට හાર્ට් ඇටැක් කියන තත්ත්වය ඇදලා තියෙන්නේ. එයාගේ මේ දකුණු පැත්තේ නහරය 100%ක්ම අවිර වෙලා තියෙන්නේ ලේ කැටියකින්. ඒක තමයි අර විෂුවල් එකෙන් ඇත්තට පෙන්නුම් කරන්නේ. දැන් මේ වගේ පුද්ගලයෙක් ආවොත් සාමාන්‍ය අපි කරන්නේ අපි මේ වයර් එකක් දාන්න පුළුවන්. මේ ඔක්කොම කරන්නේ අතින්. මුකුත් සීනි ඇති කිරීමක් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. උයි මේ ලේ කැටිය අපිට අරන් දාලා ඊළඟ විෂුවල් එකෙන් ඒක ඇත්තට පෙනේ. උයි ස්ටෙන්ට් එකක් දෙමීමෙන් අපිට එන හරය ඒ වෙලාවෙම ඇත්තට මේ අරගන්න පුළුවන් වෙනවා. ඒ બ્લોක් එක අපට මගහරවන්න පුළුවන්. ඔව්, දැන් මේක දැන් පේන්නේ මේ විෂුවල් එකකින් ඇත්තට මේ બ્લોක් එක ස්ටෙන්ට් එකක් දානවා. මේ ඔක්කොම කරන්නේ අතින්.
ඊට පස්සේ ඊළඟ විශ්වලකින් පෙනේ ඒ සාමාන්‍යයෙන් යථාර්ථ අතර පත් වෙනවා ඒ නහරය. ඇත්තටද මේක තමයි කරන්න පුළුවන් හොඳම දේ කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. හේතුව මේ හද වස්තුවට මේ ලේ සැපීම අඩපණ වෙනකොට හද වස්තුවට අදාළ මාංශ පේශී සාමාන්‍යයෙන් හානි සිදු වෙනවා. දැන් මේක තමයි පේන්නේ අර ස්ටෙන්ට් ක්‍රමයට දානවා අපි ස්ටෙන්ට් එකක්. ඒ වම් පැත්තේ විෂුවලකින් දැන් දකුණු පැත්තේ විෂුවලකින් පේනවා සාමාන්‍යයෙන් හොඳට ලේ ගමනාගමනය සිද්ධ වෙනවා. දැන් කලින් ඡායාරූපයක බලනකොට දැන් ඒකේ ඇත්තට ෆ්ලෝ එකක් තිබෙන්නේ නැහැ. හරිය කෙලවරව දැන් මේකේ සම්පූර්ණයෙන්ම ඒක සාමාන්‍ය විදිහට ලේ ගමනාගමනය සිදු වෙනවා. දැන් ඔය ඔක්කොම කරන්න පුළුවන් වෛද්‍යවරු දැනුවත් ඉගෙනගෙන තියෙන අවශ්‍ය උපකරණ තියෙන හැමදේම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙයි. නමුත් එහෙම නෙමෙයි ඊට කලින්ම වළක්ව ගන්න ඕනේ. මොකද්ද වෛද්‍යතුමනි ඔතනට යන්න කලින් අපිට මේකෙන් වැළකෙන්න තියෙන ක්‍රමය? මං හිතන්නේ හොඳම වැළකෙන්න දැන් ඇත්තට අපිට මේක බහුසාධක රෝගයක් නිසා හැම සාධක ගැන බලන්න වෙනවා. මං හිතන්නේ ගොඩක් පොඩි කාලේ ඉඳන්ම පොඩි ළමයිට පුරුදු කරන්න ඕනේ හරි කෑම රටාවක්. ඊට පස්සේ ඒගොල්ලන් පාඩම් කරන්නට අමතරව පොඩි ළමයිට ව්‍යායාම කිරීම මොකක් හරි ස්පෝර්ට්ස් එකක් හදාරන එක ඉතාමත්ම වැදගත්. හේතුව දැන් ට්‍රෙන්ඩ් එක වෙන්නේ ගොඩක් අධ්‍යාපනයට තමයි. ඉතින් ගොඩක් ටියුෂන් යනවා ළමයි. ඒක නිසා ඇත්තට ඒගොල්ලන්ට ව්‍යායාම කරන්න කිසිම වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් වෙනවා ශරීර සෞඛ්‍යයට. ඊට අමතරව මේ මානසික පීඩනය යම් කිසි දුරට පාලනය කිරීම ඉතාමත් වැදගත්. මේ සියල්ලෙන් අපි වැළකීලා ඉන්න ඕනේ. දැන් වැඩිහිටියෙකුට නම් දැන් මෙතෙක් කල් එක්සර්සයිස් නොකළා නම් නැත්නම් අභ්‍යාස ශාරීරික අභ්‍යාස නොකළා නම් දැන් පටන් ගන්නත් ඕනේ නේද? දැන් අපි එනකම් ඉන්න අවශ්‍ය නැහැ. මේ මොකද ඔබතුමා කිව්වා යම් අවධානමක් තියෙන පුළුවන් අපි හැම කෙනෙකුටම නේද ඒක? ඒ වුණාට දැන් සාමාන්‍ය අවුරුදු 40 සාමාන්‍ය පහු වෙලා නම් අපි සාමාන්‍යයෙන් ගොඩක් දරුණු ව්‍යායාම කරන කලින් අපි කැමති අදාළ පුද්ගලයා තමන්ගේ වෛද්‍යවරයෙක් හම්බුලා තමන්ගේ ෆැමිලි ෆිසිෂියන්වත් හම්බුලා යාගෙන් අවසර අරගෙන කරන එක හොඳයි. හේතුව දැන් ඒ වගේ සිද්ධියෙන් අපිට වෙලා තියෙනවා එක පාටම කිසිම ව්‍යායාමයක් නොකර එක පාටම ට්‍රෙඩ්මිල් එකේ දුවන පටන්ගෙන ඒ අවස්ථාවේදී හාර්ට් ඇටැක් හැදිච්ච පුද්ගලයන් අපිට ගොඩක් හම් වෙනවා. ඉතින් ඒක නිසා තමන් ඉස්සෙල්ලම ඒ වයස පරතර පහු වෙලා නම් ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙක්ට පෙන්නලා යා සාමාන්‍ය ඕකේ හොඳයි ඔයිට ප්‍රශ්නයක් නෑ දැන් එක්සර්සයිස් කරන්න පුළුවන් කෙරුවට පස්සේ කරන එක තමයි මම හිතන්නේ සුදුසුම දේ. ඉතාම වැදගත්. අපි හැමෝටම විවිධාකාර අරමුණු තියෙනවා. අපි ගොඩක් දේවල් ජය ගන්න ඕනි මහන්සි වෙන හැබැයි අපේ ශරීරය පිළිබඳ අපේ නිරෝගීකම පිළිබඳ අපේ හිතන පතන ක්‍රමය හිතන පතන විදිය අපි ඒකට දවය කරන කාලය කොයිතරම් දිල ඔබම විග්‍රහ කරලා බලන්න. ඒ නිසා හැම දෙයකට වඩා වැදගත් ඔබේ නිරෝගීකම ඔබ නිරෝගීව ඉන්න එක. ඒ නිසා අපි ඒ ගැන ඔබට මතක් කළේ ඔබට පුළුවන් දැන් මේ හෘද රෝග පිළිබඳව මේ පරීක්ෂණ පිළිබඳව වෛද්‍යවරුන් මුණ ගැහෙන මෙන්න මේ දුරකථන අංකයට ආශ්‍රය සෙන්ට්‍රල් රෝහල අමතන්න තිරේ දිස්සනවා මේ සම්බන්ධ කළ හැකි ආකාරයේ 077-686-59-28 දුරකථන අංකයෙන් මේ පිළිබඳව ඔබට වෙන් කරගන්න පුළුවන් ලිපිනය සහ දුරකථන අංකය දැන් ඔබට තිරේ දිස් වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා හෘද රෝගය පිළිබඳ හෘද රෝගෙන් වළක්වන්නට පුළුවන් ක්‍රමය පිළිබඳ තිබෙන පරීක්ෂණ පිළිබඳව අපව දැනුවත් කළා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ටානියා පෙරේරා වෛද්‍යතුමිය. ඔබතුමියට ස්තුති. ආය දවසක මුණගැහිලා අපි මේ වගේ දේවල් කතා කරමු. මොකද දැනුවත්භාවය ඉතාමත් වටිනවා කෙනෙක්ගේ ජීවිතය අපට බේරගන්න. සමුදෙන ඔබතුමිට ආයෙත් මුණගැහෙන බලාපොරොත්තුෙන් ස්තුති සම්බන්ධනාට.